සූදානම් 6:55 කතා බහට අද අපි විරාමයට පෙර ආතුම සදහන් කළා ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මැතිතුමයි මේ කතා බහට එක්කාසු වෙන්නේ කියලා ආයුබෝවන් සුබ උදෑසන ඔබ දෙදෙනාට වැස්සත් එක්කම තමයි කොළඹට එන්න උනේ නේද අනිවාර්යයෙන්ම කොළඹ වහින හොඳට මේ පැත්තට වහින හොඳට මේ පැත්තට වහින ඒ පැත්තට කොහොමද අනුරාධපුරේ වෙනදාට තරම් වැස්සක් නැහැ නමුත් කඩින් කඩ අපිට වැහි ඇති වුණා ගොවියන් වැස්සත් එක්ක අතර මං වෙලා ඉන්නවා සමහර අය ගොඩබෝග වගා කරන්න සකස් කරපු භූමිය නැවත විවගා කරන්න ඉල්ලනවා ඒකට අවසර දෙන්න නැතුව පාලකයෝ ගොවියෝ අසරණ වෙලා ඉන්නවා සමහර ගොවියන්ට අවශ්‍ය පොහොර ටික නැතුව අසරණ වෙලා ඉන්නවා ප්‍රශ්න ගොඩක් හැමදාම ගොවියා වැස්සත් ප්‍රශ්නේ පොහොරවලනුත් ප්‍රශ්නේ අස්වැන්නනුත් ප්‍රශ්නේ ඔය ගැන කතා කරමු අපි අනිවාර්යයෙන් මේ පටන් ගන්න තැනම මට අහන්න හිතුනේ අනුෂි දැන් අපි මීට කාලයකට පෙර ආතු මොන ගැහුණා විශේෂයෙන් මේ කොරෝනා වසංගත තත්ත්වයේ මූලික අවස්ථාවේදී මුල් දිනවලදී තමයි අපි මේ මොන ගැහුණේ එදා තිබුණ රටත් එදා තිබුණ වැඩපිළිවෙලත් අද තියෙන වැඩපිළිවෙලත් අද පවතින වාතාවරණයත් අනුව එදා තිබ්බ විවේචන සමාලලට අද වෙනස් වෙලා තියෙන පුළුවන් එදා නැති දේවල් අද ඇති වෙලා තියෙන පුළුවන් එදා තිබ්බ ප්‍රශ්න අද විසඳලා තියෙන පුළුවන් අලුත් ප්‍රශ්න ඇති වෙලා තියෙන පුළුවන් කොහොමද දැන් තත්ත්වෙ පේන්නේ ඔකෝසල ස්තුති මේ පිළිබඳව සාකච්ඡා කරලා නිෂ්පාදකතුමා සෝරි එතුමාත් මතක් කරන්න ඕනේ මේ වෙලාව ඒකනේ ඔව් ඉතින් කමක් නැහැ කියන්නේ අපි මෙතෙන්ට ආරාධනා කිරීම පිළිබඳව ඔබ දෙදෙනාටම ස්තුතිවන්ත වෙනවා ඒ වගේම ඔබ ආතනට ඔබ සඳහන් කළා වගේ කොරෝනා තත්ත්වය ඔබ මේ උදෑසන පුවත්පත් සමග වෙච්ච සාකච්ඡාවේදීත් සඳහන් කළා 1023ක් දක්වා මට හිතෙන වර්ධන වෙලා තියෙනවා. ඔබයි මමයි මේ සාකච්ඡාව ගන්න පළවෙනි වෙලාවේ මට හිතෙන මේ මාස කමාර දෙකකට කලින් අපි හිටියේ මෙතන නෙමෙයි. පහුගිය අප්‍රේල් 20න් පස්සේ අපේ රටේ කොරෝනා වර්ධනයේ වේගෙන් නම්බර් එක වැඩි වෙන්න පටන් ගත්තා. ඒතර දැන් සෞඛ්‍යංශවල සහ මේ පිළිබඳව තියෙන තොරතුරු අනුව මේ මාසේ පළවෙනිද තමයි අපිට සමාජයෙන් කොරෝනා ආසාදිතයෙක් මුණ ගැහෙන්නේ. දැන් අපි අද ඉන්නේ 20 වෙනිදා. එතකොට මේ දවස් 19 ටම සමාජයෙන් අපිට කෙනෙක් මුණ ගැහෙන්නේ නැහැ. නමුත් අපේ නම්බර් එක වේගෙන් ඉහළට යනවා. කියන්නේ අපි 1010 පැන්නුවා ඊයේ දවසේ. එතකොට අවාසනාවන්ත තත්ත්වය තමයි මේ නම්බර් එක වැඩි වෙන්නේ වැලිසර නාවික හමුදා කදවර පදනම් කරගත්ත ආසාදිත සෙබළුන් වාර්තා වීම සමග. එතකොට අපි මේ වාර්තා වෙන රෝගීන් හඳුනා ගන්නවා අප්‍රේල් 21 වෙනිදා. එතකොට අද වෙනකොට මාසයක්. හැබැයි අපි ඊටම කනගාටු වෙන කාරණේ තමයි ඊයේ දවසේ. පෙරේදා පෙරඩ් එකට ආපු 11 වෙනි සමරුමට යුද ජයග්‍රහණය පිළිබඳ සමරුමට සම්බන්ධ වෙච්ච නාවික සෙබළුන් දෙදෙනෙකුට ආසාදිනය වෙලා වාර්තා වෙනවා. එතකොට දැන් මේ සෙබළු දෙන්න මෙතෙන්ට එනකොට මේ ඈත් එක්ක ආපු තව අය ඉන්නවා. දැන් මේ නාවික හමුදා කඳවුර තුල මේ ක්‍රියාවලිය පාලනය කරන්න අප්‍රේල් මාසේ 21 වෙනිදා සිට ගෙදර ගිය සෙබළු නැවත ගෙන්න ගත්තා. ඒ අයත් එක්ක ජීවත් වෙච්ච අයව පරීක්ෂාවට ලක් කරා. තවම අපි සමත් වෙලා නැහැ මේ නාවික හමුදා කඳවුරේ සෙබළුන්ට මේ ආසාදනය පැතිරෙන එක වළක්වා ගන්න. රටක් ලෙස අපි සමාජයෙන් එන එක යම් ප්‍රමාණයකට පාලනය කරගන්න සමත් වෙලා තියෙනවා. හැබැයි රටක් හැටියට අපි අසමත් වෙලා තිනවා මේ නම්බර කියලාට යන එක පාලනය කරගන්න නම් අපිට උවමනාව තිබුණා මේ වැලිසර නාවික හමුදා කඳවුර කඩිනමින් PCR පරීක්ෂණ වලට යොමු කරන්න වෙනවා. ඒ මොකද දැන් රට විවෘත කරමින් තියෙන්නේ. ඒතර මේ අය විශේෂයෙන් ආරක්ෂකන් සමාජිකයන්ගේ නිමාඩු කැන්සල් කරලා තියෙනවා. ඉතින් මේ තත්ත්වයන් ඇතුලේ රට සාමාන්‍යීකරණය කරන්න කටයුතු කරමින් තියෙන ආණ්ඩුව කඩිනමින් කළ යුතු දෙයක් තමයි මේ රෝගය තවදුරටත් වාර්තා වෙන නාවික හමුදා කඳවුරේ මේ විශාල පිරිසක් මට හිතෙන්නේ PCR පරීක්ෂණ වලට යොමු කිරීම හරහා තමයි මේ අඳුනා ගැනීම කරන්න වෙන්නේ. එහෙම නැතිනොත් එහෙම අපිට මේ අපේ නම්බර කියලාට යනකොට අපි ලෝකයේ ඉස්සරහා මේක සමාජයෙන් අපි පාලනය කරා කියන පණිවිඩය අනේක වෙනුවට තවදුරටත් වර්ධනය වෙන රටක් හිටියද තමයි තවදුරටත් කඳවුර තුළ PCR පරීක්ෂණ දැන් වෙනවනේ යම් ප්‍රමාණයක් වෙලා තියෙනවා දැන් වෙන පරීක්ෂණ බලන්නකෝ දැන් අපි අප්‍රේල් 21 වෙනිදා අඳුනා ගත්තට පස්සේ එදා ඉඳන් වේගෙන් අපි 50 60 අඳුනා ගත්තා දැන් මාසයක් අපි විධිමත් වැඩපිළිවෙලක් සහිතව ගියා නම් මේ පෙරට්ටුවට එන මේ සමරුම් පෙරට්ටුවට එන දෙන්නා පොසිටිව් වෙන්න විදියක් නැහැනේ. අඩුම ගානේ එහෙම එළියට යන අය හරි. එළියට යන නම් කරපු අය හරි. මෙහෙම පරීක්ෂාවට ලක් කළ යුතුයි කියලා අදහසක් කූමනයි. මට හිතෙන්නේ සෞඛ්‍යංශ මේ පිළිබඳ මැදිහත් වේ යුතුයි, රජය මේ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. එහෙම වුණා නම් මේ පෙරට්ටුවට ආපු සෙබළු දෙන්නට
අසන ඒගොල්ලෝ අසනීප වෙලා රෝහල් ගත කරපුවාම තමයි මේ පරීක්ෂාවට ලක් වෙන්නේ. එතකොට තමයි දැනෙන්නේ එදෙනා පොසිටිව් කියලා. එතකොට දැන් ආපහු ඒ අයත් එක්ක සැසිරච්ච සැරිසරපු සියලු දෙනා නිරෝධායන කටයුතු වලට යොමු කරන්න වෙනවා. මේ රෝහලේ වෛද්‍යවරු කාර්යමණ්ඩල පවා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මෙවැනි තැනකට අපි අනේක වළක්වා ගැනීමට අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා. දැන් අපි නිශ්චිතව හඳුනාගෙන තියෙනවා නම් බෝ වෙන්නේ සහ රෝගීන් හඳුනාගන්නේ අපිට මේ පොකුරු තියෙන නාවික හමුදා කඳුර ඇතුලෙන් කියලා. ඉතින් අපි කඩිනමින් කළ යුත්තේ ඒ PCR පරීක්ෂණ තමයි. ඒ PCR පරීක්ෂණ වැඩි කිරීම හරහා අපි විශ්වාස කරනවා මේ රෝගේ තවදුරටත් පැතිරීම වළක්වා ගන්න පුළුවන් සෙබළු අතරත් අපේ මේ නම්බර කියලා කියන එක පාලනය කරගන්නත් මේ සඳහා ඉඩ හැදෙයි කියලා තමයි අපේ අදහස. ඔබතුමා දැන් PCR පරීක්ෂණ ගැන සඳහන් කරපු නිසා මේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දත්ත අපි උපුටා දැක්වන්නේ. එතකොට සඳහනක් තියෙනවා දැනට කරලා තියෙන පරීක්ෂණ 45300 ඉක්ම වූ ගණක් කියලා. එතකොට ඒනොත් 1023යි දැනට වාර්තා වෙලා තින්. නමුත් අර එක පොකුර තනි තවම සක්‍රියයි කියන එකයි ඔබ කියන උත්සාහ කරන බුදු උපරිම සති දෙකක් නැත්නම් දවස් 21ක් උපරිම සති දෙකක් දවස් 21ක් අපි තමයි දවස් 21 මට හිතෙන්නේ මේ නිරෝධායනයට පවා නම් කර අපි දැන් අපි මාසයක් නාවික හමුදා කඳවුරේ තව අපිට හම්බ වෙනවා. එතකොට අපිට අඩුවක් තියෙනවා මේ පිළිබඳව සෞඛ්‍යංශ ආරක්ෂකංශ ඒකාබද්ධව කඩිනමින් මේ පරීක්ෂාව කරේ නැත්නම් මේක අපිට තව මාස ගාණක් මේ විදිහට ඉස්සරහට යන්න පුළුවන්කම තියෙයි. එතකොට අපේ නම්බර එක වේගෙන් ඉහළ යනවා. මොකද මේක මේ නා වැලිසර නාවික හමුදා කඳවුරේ තියෙන කඳවුරු හතරක් එකට තියෙන මේ විශාල සෙබළු පිරිසක් ජීවත් වෙන අය පවුල්වලයි ඉන්න. ඉතින් මේක හොයාගෙන යන්න දැන් හඹාගෙන යන්න අපිට උමනා වෙලා තියෙන හේතුව මේක පාලනය කරලා රට යථා තත්ත්වයට පත් කරනවා නම් ඒ සඳහා අපිට මේ තවදුරටත් රෝගීන් වාර්තා වෙන පොකුරු පාලනය කළ යුතුයි. එහෙම නැතුව දැන් අපි දූපතක් නිසා අපිට chance එකක් තියෙනවා රට නැවත පටන් ගන්න. මොකද ආර්ථික ක්‍රියාවලිය නැවත පටන් ගන්නවා. ජන ජීවිතේ නැවත ආරම්භ වෙනවා. මොකද මේ වෙනුවෙන් අපේ රටේ මිනිස්සු මාස දෙකක් තිස්සේ අතිශය දුෂ්කරතා විඳපු මිනිස්සු ඉන්නවා. සෞඛ්‍යංශ මට හිතෙන්නේ අතිශය දුෂ්කරතා විඳා. ඉතින් අපේ රටේ සෞඛ්‍යංශත් අපේ රටේ සෞඛ්‍යංශ නිදහස් සෞඛ්‍ය සේවයක් පවත්වා ගැනීම තරහ තමයි අපිට මේක මේ තරමට හෝ පවත්වාගෙන යන්න පුළුවන් වුණේ. ඒ නිසා මේ නිදහස් සෞඛ්‍ය නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අරගල කරපු මිනිස්සුන්ගේ වටිනාකම මට හිතෙන්නේ අපේ රටේ මිනිස්සු භුක්ති විඳ ජීවිතේ පළවෙනි වතාවට මේ 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 මෙවැනි ඛේදවාචකයකදී නිදහස් සෞඛ්‍ය කොපමණ තරම් සේවයක් කරාද රටේ ජනතාවට කියන කාරණේ අපි මේකෙන් තහවුරු කරගත්තා. මට හිතෙන්නේ දැන් අපි කළ යුත්තේ කඩිනමින් මේ අතපසු වෙච්ච දේ නම් මේ පිළිබඳව අපි තියලා තියෙන තක්සේරුව නිවැරදි කරගැනීම හොඳ කඩිනමින් මේ පොකුරු පාලනයට අවශ්‍ය මැදිහත් වීම කිරීම තමයි මේ මොහොතේ කළ යුත්තේ. පවතින තත්ත්වයේ පිළිබඳව අපි ආරම්භයේදී ලෙස අවධානය යොමු කළා වගේම දැන් මේ පසු තත්ත්වයේ පිළිබඳව අපි දැන් දැන්ම සැලසුම් ගත වීම ඉතාමත්ම වැදගත්. අපි දැන් යම් යම් කාරණා මේ ගැන කතා කරා. දිගින් දිගටම රටේ විවිධ අවස්ථාවලදී මාධ්‍ය හරහා විවිධ තැන්වලදී මේ ගැන කතා බහට දක්වනවා. එතකොට දැන් ඔබ නියෝජනය කරන දිස්ත්‍රික්කයේ ඊළඟට ගත්තොත් එහෙම මේ වැව් බැඳි රාජ්‍ය එහිත් අවධානම තියෙනවා දින ගණනාවක් ඉදලම පවතිනවා. හැබැයි එහෙම රෝගීන් වාර්තා වීමේ එහෙම තත්යක් නැති නිසා සාමාන්‍ය කෘෂිකාර්මික කටයුතු පුරුදු පරිදි සිදු වෙනවාද? මොකක්ද එහි තත්වය? ඒ ඉතාමත් වැදගත් අපේ අනාගතයට. ඔව් අනිවාර්යෙන් අපි අනුරාධපුර දිස්ත්‍රික්කෙත් මේ රෝගීන් හඳුනා ගැනීමේදී 23 දෙනෙක් අපි මුල් වටේ හඳුනාගත්තා. මේ පොසිටිව් වුණා අපිට මේ නාවික හමුදා කඳුරේ සෙබළු නිවාසවලට ගියපු අයත් එක්ක ආශ්‍රිත අය. ඊට අමතරව මේ රෝගේ පැතිරීම වළක්වා ගැනීම සඳහා මේ ප්‍රදේශ ලොක්ඩවුන් කරලා අවශ්‍ය මැදිහත් වීම අපි කරා. ඒ වගේම අපි රතුතරුව සහනසේව බලකාය හැටියට අනුරාධපුරයේ සියලු නගර විසබීජ හරණයන් කළා. ඒ ලොක්ඩවුන් කරපු ගම්මාන විසබීජ හරණයන් කළා. ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂක උපකරණ මාස්ක් වගේ ඒවා අපි පහලා දෙන්න පටන් ගත්තා. ලේ දන් දීම අපි කරා ලේ අවශ්‍යතාව වෙච්ච තැන්වලට. ඒ වගේම ජනතාවට ආහාර මළු බෙදා දීම වගේ දේවල් කරලා මේක රටක් හැටියට මේ උවදුර පාලනය කරන්න අවශ්‍ය මැදිහත් වීම අපි කරා. ඉතින් අනුරාධපුරයේ ජනතාව මේ දිනවල පමණක් නෙමෙයි කොරෝනා අස්සෙත් වැඩ. මොකද ඒ අය තමන්ගේ අස්වැන්න නෙලා ගන්න හොඳම කාලේ තමයි කොරෝනා පිළිබඳව වසංගතත්වය වැඩිම වාර්තා වන කාලය. ඉතින් අප්‍රේල් මාසෙට වගා කරපු මිනිස්සු අප්‍රේල් මාසේ වගාව විකුණ ගන්න බැරුව අතිශය අසරණ භාවයට පත් වුණා. නමුත් ඉතින් අනුරාධපුරයේ මිනිස්සුන්ට වෙන විකල්ප නැහැ ගොවිතැනම තමයි. ඒ අය මහකන් අවසන් වෙලා යල් කන්නට ලෑස්ති වෙනවා. ඒතර යල් කන්නට අවශ්‍ය කරන කෘෂිකාර්මික කටයුතු ටික මේ දිනවල ගොඩබෝග වැඩිපුරත් ඒ වගේම වී වලට අස් වතුර දෙන්නේ බෙත්මට එහෙම නැත්නම්
වෙනදා කුඹුරු තුනක් කරපු කෙනාට සමාර්ථ මේ පාර තුන් දෙනාට එක කුඹුරක් වගේ තමයි වතුර දෙන්නේ ඇලවල් අඩු කරලා වතුර ප්‍රමාණය අඩු වෙලා මොකද අනුරාධපුර පැත්තේට වැස්ස අඩු වෙනවා මේ කාලෙට ඒ නිසා අනුරාධපුරයේ මිනිස්සු ගොවිතැනේ ඉන්නවා ප්‍රශ්නේ තියෙන්නේ නිශ්චිත ලෙස උපදෙස් ලැබිලා ගොවිතැන පටන් ගන්න අවශ්‍ය කරන මග පෙන්වීම නැහැ උදාහරණයක් ලෙස කනදරාව ජලාශය ආශ්‍රිතව වගා කරන රඹෑව ප්‍රදේශයේ ගොවියන්ට ගොඩබෝග සඳහා තමයි අවසර දුන්නේ නමුත් ගොඩබෝග වගා කරන්න ගොවිය උත්සාහ කළාට වැවේ වතුර මට්ටම අනුව අක්කර භාගයක් ගොවිතැන කරන්න පුළුවන් බී ගොවිතැන හැබැයි දැන් තුන් පාරක් සමහර අය හාලා තියෙනවා වගා කරගන්න බැරුණා මොකද වැස්සත් එක්ක බීජ කුණු වුණා නමුත් මේ පිළිබඳව ගොවි සංවිධානවල සමාජිකයෝ පාරට බහැලා කියනවා අපිට මේ වීටික වපුරලා දාන්න ඉඩ දෙන්න කියලා හැබැයි ඒක ඉඩ දෙන්නේ නැහැ මේ වතුර මදි වෙයි කියලා නමුත් ගොවි සංවිධාන ගොවියෝ තමයි මේකේ මහපොළව අඳුරනවා හරියට ඒ අය ගොවි සංවිධාන නියෝජිතයෝ ගොවි සංවිධානවල ගොවියෝ ඉල්ලුවට තවම අවසර දීලා නැහැ ඒ වගේම ලොකුම ප්‍රශ්නේ තමයි මේවරත් අපි මහකන්නේ පොහොර නැතුව දුක් විඳා කොරෝනා අස්සෙම හැබැයි මේ යල් කන්න පටන් අරන් දැන් සමහර රාජාංගනේ වගේ ව්‍යාපෘතිවල පදවිය දැන් ගොවිතැන් කරලා තියෙනවා දැන් පොහොර ඕනේ මේ පොහොර නැහැ ඉතින් ඊට පස්සේ මේ තත්ත්වය පාලනය කරන්න ජනතාවගේ පැත්තෙන් කොපමණ උත්සාහ කළත් පාලකයන් අවශ්‍ය විදිහට අවශ්‍ය ආකාරයට විධිමත් ලෙස සැලසුම් කරලා මේ ක්‍රියාවලියට ගොවි ජනතාව එකතු කරගන්න අසමත් වෙලා තියෙනවා. ඒ අසමත්කම ඇතුළේ නැවතත් අනුරාධපුරයේ ගොවියෝ පීඩාවට පත් වෙලා තමයි ඉන්නේ මේ මොහොතේ. දැන් මේ මොහොතේ පවත්නා තත්ත්වය විතරක් නෙවෙයි කියලා මට හිතෙනවා. මොකද දැන් හැම වර්ෂයකම අපි මේ තත්ත්වයට මූණ දුන්නා. මේක කොරෝනා නිසාම කියලාත් නෙවෙයි මේ කාලය කියලාත් නෙවෙයි. ඒ කියන්නේ බීජ සහ පොහොර කියන මේ මාතෘකා දෙක ලොකු ගැටලුවක්. අපි ඔව් පිළිතුරක් දෙන්න. ඔව් ඔබතුමිය හොඳ තැනකට ගෙනාවේ මට හිතෙන්නේ දැන් මේ මොහොතේ ඇත්තම ප්‍රශ්නයක් නෙමෙයි මේක. අපේ රටේ කෘෂි කර්මාන්තය පිළිබඳව සැලසුමක් නැතිකමේ ප්‍රශ්නේ තමයි අපි මේ දුක් විඳින්නේ. අනුරාධපුරයේ ගොවියා විතරක් නෙමෙයි උඩ රට ගොවියත් අල ටික වවන කාලේට විකුණ ගන්න බැරි වෙනවා, එළවලු ටික මිල අඩු වෙනවා. එතකොට අපි ඕන මොකක් හරි උත්තරයක් හොයනවා. දැන් බලන්නකෝ මේ තත්ත්වය ඇතුලේ ගෙවල් වල හිටියන මිනිස්සු මාස දෙකක් විතර වගා කරන්න පටන් ගත්තා. මට හිතෙනවා ඔබත් මිරිස් ගහක් හරි පෝච් එකේ හිටව ගත්තා. මොකද මේ ඒක අපේ මානසික නිදහස වෙනුවෙනුත් මිනිස්සු මේ වැඩේ කරා. මොකද ගෙදර ඉන්න එක මේ එක දිගට නිකන් ඉන්න මිනිසුන්ට සහ අපේ ජීවිතවල පරිසරයේ අපිට පොඩි පොඩි වගාවක් කරගන්න පුළුවන්කම තිබුණ නිසා. එතකොට දැන් ගොවියා වගා කරනවා, අපි ගෙදර වගා කරනවා. දැන් ගොවියාගේ දේ මිලදී ගන්න ප්‍රශ්න ආපහු වෙනවා. මේ ප්‍රශ්න ආපහු වෙනවා. ඊළඟට එන්න පුළුවන් ප්‍රශ්නේ. ඒ වගේම පොහොර සහ බීජ. දැන් මේ අපි පහුගිය මාස දෙකක් ඇතුලේ සෞඛ්‍යංශ ආරක්ෂකංශ PHI මහත්වරු සෞඛ්‍ය පරීක්ෂකවරු මේ අය මේ වැඩ කරද්දී කෘෂිකර්මයට තිබුණේ ඊළඟට අපිට දෙන ප්‍රශ්නේ තමයි රටේ අලුත් රැල්ලක් හැදලා තියෙන කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් පුරන් කුඹුරු වගා කිරීම සම්බන්ධයෙන් දෙකලා ලෑස්ති වෙන්න ඕන. එතකොට අවශ්‍ය බීජ ඌමනයි පොහොර ඌමනයි ඒවා නිසි වෙලාවට ලබා ගැනීම සඳහා අවශ්‍ය මැදිහත් වීම කරා නම් අඩුම තරමේ මේ ප්‍රශ්න බේර ගන්න තිබුණා. ඉතින් හැමදාම වගේ අර අපි කතාවට කියනවනේ මේ වැස්ස දිහා බලලා අපේ රටේ ගොවියෝ ගොවිතැන් කරන්න ලෑස්ති වුණාට පාලකයෝ ගොවිතැනේ ගහ පැලේ දිහා බලලා තමයි තීන්දුව ගන්න පටන් ගන්නේ. එතකොට අපි ප්‍රමාදයි. ඉතින් මේ ප්‍රමාදය තමයි අපි අදට මේ ප්‍රශ්න කරමින් තියෙන්නේ. ඒ නිසා මේක සැලැස්මක් සහිතව වැඩපිළිවෙලක් සහිතව වගා කළ යුතු බිම් ප්‍රමාණය, වගා කළ යුතු භෝග ප්‍රමාණය, වගා කළ යුතු ආකාරය දැන් ආණ්ඩුවම ඇට වැට පැකට් බෙදන්න පටන් ගත්තානේ. එතකොට ආණ්ඩුවේ අදහසක් තියෙනවනේ මේ ඇට පැකට් බෙදුවාට පස්සේ වෙන්න පුළුවන් දෙයක් තියෙනවා. මේකෙන් 50%ක් සාර්ථක වුණොත් එහෙම මිරිස් වවන ගොවියෝ ප්‍රමාණය කොච්චරද කියලා ආණ්ඩුව තීරණය කරන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම මිරිස් වවන ගොවිය අමාරු වෙටෙනවා. එළවලු වවන ගොවියෝ කොච්චරද කියලා ආණ්ඩුව තීරණය කරන්න ඕනේ. මොකද අපේ රටේ කෘෂි පරීක්ෂණ නිලධාරීන් ඉන්නවා හැම ගම්මානයකටම. එයාලඟ තොරතුරු තියෙනවා. ඒ ඉලක්ක සහගතව සැලසුම් සහගතව වගා කිරීම ඉලක්ක අපිට සැලසුමක් හදන්න තිබුණා. හැබැයි අපි හැමදාම කරනවා වගේ මේ පාරත් කොරෝනා ආස්සේ අපිට මේක කරන්න බැරි වුණා කියලා කියයි ගොවිව අමාරු වැටුණාට පස්සේ කියලා තමයි අපිට දැනෙන්නේ. ඒ නිසා කෘෂි කර්මාන්තය සම්බන්ධයෙන් අපි 365 දවසෙම ගොවිතැන් කරන රටක්. ඉතින් අපි රටක් හැටියට විධිමත් සැලැස්මක් හැදුවොත් එimhe අපේ ගොවියෝ මෙච්චර අසරණ වෙන්නේ නැහැ. විලච්ඡේ තවමත් වට්ටක් තියෙනවා. ඉතින් ඊළඟ කන්නේ දැන් ආපහු ගොවිව වගා කරනවා. ප්‍රශ්නේ තියෙන්නේ අතිරික්ත නිෂ්පාදනයේ මිලදී ගැනීම සඳහා වැඩපිළිවෙලක් හදුවේ නැහැ. අඩුමතරමේ සතොස සහ රජයේ ආයතනයක් නිසා මම කියන්නේ පෞද්ගලිකතාව වෙළඳසැල් ජාලා තියෙන අය තියෙනවා.
මේ අයට කියන්න තිබුණා එළවලු ටික අරගන්න පැකට් කරලා ෆ්‍රීසර් ට්‍රක් ටික වල දාලා අර ලොකු ෆ්‍රීසර් කාගෝ තියෙනවා නිකන් තිබුණේ පහුගිය කාලේ මේ වගේ දාලා තියන්න මේ මහ කන්න ඉවර වෙලා අපි යල් කන්න එනකොට එළවලු හිගයක් එනවා පහු. අර පහුගිය දවස් වල රජෙන් එළවලු මිලදී ගැනීමක් කරේ එතනද මොකද? ඔබ දකින්න ඇති එක වතාවක් ගිහිල්ලා එළවලු ටිකක් මිලදී ගත්තා. වට්ටක්වත් කිලෝ ලක්ෂයක් ගත්තා කොළඹ ගෙනල්ලා කෑලි කපල බෙදුවා එහෙම දකින්න ඇති. හැබැයි මේක මේ මේක අර අර සෙරමෝනියල් වැඩක් කරා. සෙරමෝනියල් වැඩ වලින් කෘෂිකර්මාන්තේ කොට දාන්න බෑ. ඒ කියන්නේ අර මේ උත්සවාකාරයෙන් මේක කරා ඊළඟට ගොවිය වක්කටකගෙන අපෝම ගන්න තැනක් නැහැ. දඹුල්ලෙත් දැක්කනේ අපි එළවලු ටික ගන්නවා කියලා කිව්වා. මාකට් එකේ හිටු ව්‍යාපාරිකයෝ ටිකයි දේශපාලඥයෝ එකතු වෙලා ඒ ටික දී ගත්තා ගොවිය එළවලු අරන් යනකොට ගන්න විදිහක් නැහැ. දෙවෙනි දවසේ ඉඳන් ඒ ගන්න එක නවත්තනවා. දැන් සෙරමෝනියල් වැඩ වලින් තමයි අපි සතුටු වෙන්න හදන්නේ. හැබැයි ගොවිය අසරණ වෙලා තියෙන්නේ. විකුණ ගන්න බැරුව. වෙන්න ඕනේ. මම උද මට මේ මේ தත්ත්වය දැකපු අපේ ඇමරිකාවෙ ඉන්න හිතවතෙක් මට එව්වා මේ බණ්ඩක්ක බටු වට්ටක්ක වට්ටක්ක වලින් කේක් හදනවා හේ දරුවන්ගේ කෑම හදනවා ඉතින් අපි ඊටාම අඩු පරිභෝජන වර්ග වලට තමයි පුරුදු වෙලා තියෙන්නේ මං කියන්නේ අපි එතෙන්ට යන්න බැරි නම් ගබඩා කරන්න පහසුකම් ටික දෙන්න එළවලු ටික පැකට් කරලා නැවත ගෙදර ගෙනාවට පස්සේ උණු වතුර එක දැම්පුවාම ආපහු අමු එළවලු පැකට් කරලා තියෙනවා ඒ කියන්නේ ලෝකේ කෘෂිකර්මාන්තේ සම්බන්ධයෙන් පරේෂණ කරපු සහ දැනටමත් මේ අස්වැන්න හානි නොකර පාවිච්චි කරන රටවල් තියෙනවා. ඉතින් මේ වගේ ආදර්ශ අරගෙන අපි මේක පියවරක් අඩුම ගන්න ඉස්සරහට තියන්න සමත් වුණා නම් ගොවිය අඩුම ගන්න කොරෝනාස්සේ ගොවියවත් ගොඩ ගියා කියන්න පුළුවන්. මට හිතෙන්නේ කොරෝනාස්සේ ආපහු අපේ ගොවියත් ඒ පීඩාවම ඒ සුපුරුදු අත්දැකීම ඔබ සඳහන් කළා වගේ ලැබනවා. මේක කොරෝනා නිසා නෙමෙයි ඉතිහාසයේ තියෙනෙත් ඒක හෙට දවසෙත් වෙන්න පුළුවන් ඒක හේතුව තමයි අපේ කෘෂිකර්මාංශ නිසි වැඩපිළිවෙලක් සහිතව ගොවිය කලමනාකරණය කළා රටට අවශ්‍ය දේ වගා කරන්න මඟ පෙන්වන්නේ නැති අඩුව තමයි මේ තියෙන්නේ මේක හැම කාලෙම තිබ්බ තත්ත්වයක් ඔබ දකින්න විදියට නේද හරි අපි ඔයගෙන පිළිතුරක් ගමු කතා කරමු තවදුරටත් ඉදිරියට කතා ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මහත්තුමා එක්ක කෘෂිකර්මාන්තයට සම්බන්ධ කාරණා බොහොමයකට අපි අවධානය දුන්න අවසාන වශයෙන් මේ වන විට ගොවීන් මුහුණ පා තිබෙන ගැටලුකාරී තත්ත්වයන් අස්වැන්න නෙලාගත්තට පස්සේ ඒ බවබුග රැක ගැනීම පිළිබඳව අපට තිබෙන ගැටලු වගා හානි අස්වනු හානි මේවට මොනවද කරන්න ඕනේ කියන කාරණා පිළිබඳව විශේෂයෙන් අපි අවධානය යොමු කළ යුතු තැනක ඉන්නේ ඔය අතරේ මේ ඔබේ පාර්ශ්වයේ නියෝජනය කරන බිමල් රත්නායක මැතිතුමා දැක්වූ අදහසක් අද මේ මව්බි මැතුල් පිටු වාර්තාවකින් මට මුණ ගැහුණා එහිදී දැන් මේ අපි හැම ශේෂ්ත්‍රයක් ගැනම වෙලාව බලන්න වෙලා තියෙනවානේ පාසල් දරුවන්ගේ අධ්‍යාපනයේ අලි අරබිමට ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ කියලා චෝදනා වක්තමයි මෙතන තියෙන්නේ. එහේ මේ අතුරු සිරස්සල කීපයක් අතර තියෙනවා. එකක් ජලය වැසිකිලි නැති පාසල් සිය ගණනක් තියෙන රටක අන්තර්ජාල අධ්‍යාපනය ගැන කතා කිරීම විහිළුවක්. දැන් මේ කාරණාවට අදාළව මේකේ මේ මුල් කොටස ගත්තොත් එහෙම ජලය වැසිකිලි නැති පාසල්. ඒක බොහොම පිළිගත හැකි තත්ත්වයක්. පහුගිය කාලේ ටැබ් දෙන්න යනකොටත් ඔබතුමන්ලාගේ පැත්තෙන් කියවුණු කාරණාවක් තමයි මේ ටැබ්ලට් දෙන්න කලින් ටොයිලට් දෙන්න කටයුතු කරන්න කියන එක පිළිබඳව ඒ පිළිබඳව අපත් දන්නවා බොහොම ගැටලු තියෙනවා. කෙසේ වෙතතර මේ වගේ වෙලාවක මතුුණා නේද මේ දුරස්ථ අධ්‍යාපනයේ වැදගත්කම අන්තර්ජාල අධ්‍යාපනය එහෙම තියෙද්දි මේ කතාව විහිළුවක් කියලා තව කෙනෙකුට කියන්න පුළුවන්. හරි ඔබ හොඳ තැනකට මට හිතෙන සාකච්ඡාව අපි අර යන්න ඕනේ. අධ්‍යාපන ඇමතිවරයාම කියනවා පාසල් 582කට වතුර නැහැ. පාසල් 800ක වැසිකිලි නැහැ. එතකොට අපි දැන් අපේ රටේ අධ්‍යාපනය ලබන දරුවන් පාසල් 10000යි තියෙන්නේ. එතන මේ පාසල් 10000න් 100ට 6ක විතර වතුර නැහැ. වතුර නැහැ කියලා කියන්නේ මූලික අවශ්‍යතාවය. වැසිකිලි නැ 800ක 100ට 8ක වැසිකිලි නැහැ. ඔය තියෙනවා කියලා කියන ඊටු ටික ගත්තත් වැසිකිලි ගත්තත් වතුර පහසුකම් ගත්තත් බොන්න පුළුවන් ඒවත් යන්න පුළුවන් ඒවත් නෙමෙයි මේ මම මේ කොරෝනා වලට පෙරත් අපිට හිතවත් උදව් කරන අයගේ උදව් අරගෙන පාසල් කීපයක දරුවන්ට පුස්තකාල පහසුකම් ලබා දෙන්න මැදිහත් වුණා. යන හැම ඉස්කෝලෙම ඉල්ලන ඉල්ලන තමයි වතුර ටැංකිය තියාගන්න තැනක් නැහැ. වතුර ටැංකියල ෆිල්ටර් ටිකක් හයි කරලා දෙන්න. වැසිකිලි තියෙන යන දෙකයි සුද්ධ කරගන්න ගියාට පස්සෙත් කරදරයි. තව වැසිකිලි දෙකක් හදාගන්න උදව් කරන්න බැරිද? මේ ඒ අයගේ තියෙන මූලික උමනාව. ඉතින් මේ ඇස්සේ ඔබ කිව්වා වගේ මේ දුරස්ථ අධ්‍යාපනය වැදගත්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ රටේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගෙන් 60% ස්මාර්ට්ෆෝන් පාවිච්චි කරන්නේ. ඒකෙන් 30% තමයි අන්තර්ජාල පහසුකම් හරහා මොනා හරි කරගන්න පුළුවන් අය ඉන්නේ. 70%ක් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට මේ පහසුකම නැහැ. එතකොට අපි කොහොමද පාසලේ උගන්වන්නේ?
එතකොට අඩුම තරමේ ආණ්ඩුව දැන් මේ අපි එනං ආණ්ඩුව කියන්න ඕනේ මේ ස්මාර්ට්ෆෝන් එකෙන් උගන්වන්න එහෙම නැත්නම් මේ ඉන්ටර්නෙට් හරහා උගන්වන්න ගියාට පස්සේ ගුරුවරයාට මේ පහසුකම් තියෙනද කියලා බලන්න ඕනේ. එතන ගුරුවරයාට ඩේටා කොහින්ද මේ වැඩේ කරන්න. ඊට පස්සේ මේ මේ කරන වැඩේ හරහා ළමයාට ඊගාඩ් ඉස්කෝල පටන් ගත්තාම නැවත උගන්වනවද නැද්ද? ওই ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා මම ජීවත් වෙන අනුරාධපුර දිස්ත්‍රික්ක අපේ දිස්ත්‍රික්ක ඇතුලේ 170ක් පවුල් වලට 170කට වැඩි පවුල් වලට රුපියල් 5000 දීමනාව දෙන්න උනා මාසයක් ඒගොල්ලන්ගේ ආදායම නැතුව 140ක් පවුල් අඩු ආදායම් ලාභී පවුල් මේ පවුල් වලත් ඉගෙන ගන්න දරුවෝ ඉන්නවා තාත්තගේ ෆෝන් එකේ කෝල් එකක් ගන්න කාඩ් එකක් නැති දරුවෝ කොහොමද ඉන්ටර්නෙට් දාගන්නේ කොහොමද WhatsApp හරහා ඉගෙන ගන්න සමහර තැන් වල එවලා තියෙනවා පිටු 17යි 18යි print out ගන්න කියලා නෝට් එක හදලා කොහින්ද print out ගන්න प्रिंट आउट गन्न तनक कंप्यूटर का गेदर ने प्रिंटर ने एक प्रिंटर तीन तन तीन तन एक अडम गाने एक गेदर लमाई देने की देना बहुम मार एवं तत्पयाकुले अभी धर्वंट कील हरियाणा दैंग अंतर्जाले हर इगन गण अंतर्जाले हर उगन गुरुवर कील की अडम तरम यार डेटा देने कंपनी वोट कथागर की रेट दिन नाइट टाइम फ्री देने डेटा नाइट टाइम डेटा वाली सीएट पनाहना गुरु निकल दें आंडू हेद बैठे पील आंडू प्रतिपत्ति अको हे किएनवा थिंक मंख्यता मेक समाज असाधारण वर्धने वे दुरास्त अध्यापने अवश्य मगपेन हाई तम हे भाई मेके आप समाज असाधारण वर्धने सिद्धवी थिंक कोलम विश्वविद्यालय उपकुलपति वर के पाव मेके खरुण मेके इतम अड्डी सकता है मेकिंग उगन पुलवामी मुकद තමන්ට කාඩ් එක දා ගන්න දවසට රුපියල් 200කවත් අඩුම ගානේ කාඩ් දා ගන්න වෙන එක ගුරුවරුගෙන් මේ වැඩේ කර ගන්න. ඉතින් එහෙම ළමයි දෙන්නෙක් ගෙදරක හිටියොත් එහෙම මේ ප්‍රශ්නේ තියෙන. ඒ නිසා අපි මතු කරන්නේ මේවා නෙමේ ජාත්‍යන්තර පාසල් වල පව ප්‍රශ්නයක් තියෙනවා. ගුරුවරුන්ගේ පඩියත් භාගය ගෙවලා තියෙන. ඒ අය පවා මේක හරියට කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපේ රට තියෙන තැන තමයි මේ පෙන්වන්නේ. ඉතින් අපි අවුරුදු 70ක් මේ රට පාලනය කරපු මිනිස්සු අපි කලින් ඔබ සඳහන් කළා වගේ ටැබ් එක දෙන්න කලින් ටැප් එකක් දාලා දෙන්න ඕන ලැට් එකක් හදලා දෙන්න ඕන කියලා කිව්වෝක නිසා තමයි. තවම බොන්න වතුර ටික නැතුව ගෙදරින් වතුර අරන්ගෙන වැවෙන් වතුර ටික බොන ළමයි ඉස්කෝල තියනවා පෙරටේ. ඇයි ඒ දරුවෝ මොන වැරද්ද කරාටද මේ? තවම වැසිකිළියට යන්න බැරි ගැහණු දරුවන්ට වැසිකිළියක් නැති ඉස්කෝල තියෙන මොන වැරද්ද කරාටද මේ අපේ රටේ? එතන මේ අවුරුදු 70ක් මේ රට ණයකන්දක් ගොඩ ගහපු මිනිස්සුන්ට වැසිකිළිය හදලා දෙන්න බැරි වුණා. අද කතා කරනවා පිට්ටනි හදන්න කෝටි නා කාරණා ටිකක් මතු කරනවා. මේක මං හිතන්නේ මේ රට පාලනය කරගෙන ආපු සියලු රජයන්ට ඒ වගේම ඉදිරියට බලය ගන්න බලාපොරොත්තු වෙන බලේ ඉන්න බලාපොරොත්තු වෙන මේ කාටත් ඉතාමත්ම වැදගත් පණිවිඩයක් මේ තුල තියෙනවා. මම විශ්වාස කරනවා මම එතන අනුශිත් එක්ක ගවේ මේ කාරණාවට ඔය දුෂ්කර ප්‍රදේශ පැතිගෙනම කතා කරන්න ඕනේ නැහැ. දැන් මේ කොළඹ බොහෝ මේක කොළඹ ආශ්‍රිතව තියෙන ප්‍රදේශවල පවා දෙමව්පියෝ හැමෝම තේ ඔය ජංගම දුරකථනයේ ස්මාර්ට් දුරකථනයේම බොහෝ වෙලාවට නැහැ. එතකොට දැන් මම මේ ඔබ කතා කරන ගමන් ෆෝන් එකේ බැලුවේ හොඳ හරි අනුවේදනීය සටහනක් හම්බුණා මේ අහිංසක දුප්පත් පවුලක පුතෙක් තාත්තෙකුට කියනවා අපිත් ස්මාර්ට් ෆෝන් එකක් ගමු ටීචර් පාර්ට් ටයිම් වයිපර් කරලාලු තාත්තෙ කියලා. දැන් මේක තමයි බොහෝ ප්‍රදේශවල අපිට තියෙන තත් එකම පන්තියේ උනත් 10-15 දෙනෙක් දෙමව්පියන්ට මේ පහසු. එතකොට කොහොමද මේවා කරගන්නේ කියලා ඔබ කියනවා වගේ ගැටලුවක් තියෙනවා. අර අර පහුගිය කාලේ කිව්වනේ මේ පාසල් වලට දුන්නනේ පරිගණක මධ්‍යස්ථාන කියලා. ඔබ මම ඉල්ලීමක් කරනවා ඔබ පුළුවන් නම් මේ මේ කොරෝනා දැන් තත්ත්වය අවසන් වුණාට පස්සේ කොළඹ තියෙන ඉස්කෝල වලට ගිහිල්ලා බලන්නකෝ ඉස්කෝල කීයක මේ සෙන්ටර් එක වැඩ කරනවද කියලා. සෙන්ටර් එකේ පරිගණක කීයක් වැඩ කරනවද කියලා. පරිගණක ටික කැඩලා හදා ගන්න විදියක් නැහැ. හදා ගන්න සල්ලි නැහැ. පාර්ට්ස් ගන්න සල්ලි නැහැ. වැඩ කරන්න එක්ක එකම එකයි. ඉතින් මේකේ වැඩ කරන එක නැවතිලා තියෙනවා. එහෙව් ඇස්සේ අපි කොහොමද මේ අන්තර්ජාලය හරහා උගන්වන්න කතා කරන්නේ? මම කියන් ආවෙත් ඒ නිසා දැන් අපේ රටේ පාලකයෝ සමත් වෙන්න එපැයි මූලිකත්වයක් තියෙනවා. දැන් අපි ගෙදරක වුණත් අපිට ලැබෙන ආදායම අපි වියදම් කරනකොට අපි ප්‍රමුඛතාවයන් පෙළගස්සනවා. ඉස්සල්ලාම තුන් වේල කන්නේ කොහොමද අපි? නේ ඊට පස්සේ ලෙඩල දුකට බෙහෙත් ටිකක් ගන්න උනොත් අපිට මොනවාද තියෙන්නේ? ඊට පස්සේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අමතර වියදමක් අපිට කරන්න පුළුවන්ද? ඊට අමතරව ගේ දොර අලුත් වැඩියාවක් කරගන්නවද? අම්මා තාත්තාට බෙහෙත් ටිකක් ගන්න අපි සල්ලි දෙන්නේ කොහොමද? අපි මේ ප්‍රමුඛ කරගන්නවා. දැන් අපි ප්‍රමුඛතාවයන් අනු ගත්තාම අපි උපරිම උත්සාහ කරන නොකා නොබී ඉන්නේ නැතුව කාලා ඉන්න කොහොම හරි තියෙන ටික පරිස්සම් කරනවා. ඇඳුම ගන්නෙ නැතුව පරණ ඇඳුමක් හරි යාළුවෙකුගෙන් ඉල්ලන් හරි අඳිනවා කාලා හිටියොත් ඇතිනේ කියලා. දැන් අපේ රට මොකද කරලා තියෙන්නේ?
ළමයිට ඉගෙන ගන්න ඉස්කෝලේ වතුර ටික දීලා නැහැ, වැසිකිළ ටික හදලා දීලා නැහැ, පහසුකම් ටික දීලා නැහැ. ගුරුවරුන්ට ඉන්න නවාතැන හදලා දීලා නැහැ, ගුරුවරු ඉස්කෝලවල නැහැ. ඉතින් මේක පාසලෙත් මේ අධ්‍යාපනය ඇතුළෙත් සෞඛ්‍ය සේවය ඇතුළෙත් තියෙන පොදු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි කියන්නේ මේ දුරස්ත අධ්‍යාපනය කතා කරන්න කලින් අධ්‍යාපනය ලබන්න පුළුවන් පරිසරයක් අපි හදලා දෙමු ළමයිට ඉස්සෙල්ලා. එතකොට ඒ පරිසරය ඇතුළේ හැම ළමයෙකුටම ගෙදරින් යන හැම ළමයෙකුටම දැනෙන්න ඕනේ තමන් යන ඉස්කෝලේ බොන්න වතුර ටික තියෙනවා, යන්න වැසිකිළිය තියෙනවා, ඉගෙන ගන්න ගුරුවරු ටික තියෙනවා, පුස්තකාලය තියෙනවා, කීම්සාලා තියෙනවා, පරිගණක මධ්‍යස්ථානය තියෙනවා. එතකොට ළමයට අධ්‍යාපනය ඇතුළේ වෙනසක් දැනෙන්නේ නැහැ. හැබැයි ඔබ අපි සඳහන් කළා වගේ අද කොළඹ ප්‍රධාන පාසලකයි අර අවිස්සාවේල්ල කෙරවලේ තියෙන පාසලකයි ගිහිල්ලා බැලුවොත් මේ උගන්වන්නේ කොහොමද? පරස්පරයන් වැඩි. හැබැයි මේ පාසලේ අනුරාධපුරයේ කෙරවලේ අර පදවිය නොච්චාගම නැත්තම් විලච්චිය ඊට පස්සේ ගරන්බුදුවල හොරෝපදාන කහටගස් දිගලේ පැත්තේ ඉස්කෝලේ ගත්තොත් එහෙම මේ වගේ වැඩි. ළමයි අලි එක්ක ගමන් බිමන් යන්න ඕනේ. උදේ ඉස්කෝලේ යන අලි ඉන්න පාරවල් වල ආපහු ඉස්කෝලේ යන පන්තියක ඉන්න බෑ හවසෙනට අලි. මේ ප්‍රශ්නත් එක්ක ජීවත් වෙන්න. අපි අඩුම තරමේ අපේ දරුවන්ට ආදරය කරනවා කියලා පෙන්නන්න ඕන ලෝකෙට. පිට්ටනියකට කෝටි 8000ක් වෙන් කරන්න හදන කොරෝනා මේක දුමනාව ලෙඩ්ඩු හදිස්සිය බැරි වෙලාවත් ලෙඩ්ඩු වැඩි වුණා නම් අපිට තිබුණ ICU ඇඳන් 500යි. ඔන්න අපේ රටේ තත්ත්වය. මේ වෛද්‍ය කාර්ය මණ්ඩල වලට අවශ්‍ය කරන අර මේ පර්සනල් කිට් එක කියන්නේ පෞද්ගලික ආරක්ෂක තත්ත්ව පුද්ගලික ආරක්ෂක ඇඳුම නැතුව ඒව මහලා දෙන්න උනා. මේ අපේ තරුණ සංවිධානය මැහුව අලුත් ව්‍යාපත් සංවිධානය මැදිහත්ලා මැහුව අපි මාස්ක් මැහුව ඒ ඒ ඒ ඒවා කර කර ඒවා කර කර يعني මේ අපි හැමෝම මේ උවදුරට මූණ දුන්නා එකට එකතු වෙලා මේවා දැනුවත් කරා මාධ්‍ය ඔබ මේවා නිතර දැනුවත් කර ඔබ ආයතන විසින් මේ ජනතාව මේකෙන් මුදව ගන්න. හැබැයි ආණ්ඩුව මොකද්ද ගන්න තීරණේ? ආණ්ඩුව ජනතාව වෙනුවෙන් හිතලා ගන්නෙ නෑ. දැන් අර ඊයේ පෙරේදා සිද්ධියක් වුණා ලෝක වෙළඳපළේ තෙල් මිල දිගින් දිගට පහළ බහිද්දී අපේ රටේ තෙල් මිල වැඩි වෙනවා. පෙට්‍රල් ලීටරයක් රුපියල් 137 ඉඳන් තව පහක් වැඩි කරා. අපේ රටේ වැඩේ තියෙන එක නේ අපේ රටේ ඇමතිවරයා ආණ්ඩුව දන්නේ නැතුව බොහෝ දේවල් සිද්ධ වෙනවා. ඉතින් තෙල් වැඩි කරනවා දන්නේ නැත්නම් ආණ්ඩුව මොකද කරන්න ඕනේ? ආණ්ඩුව කරන්න ඕනේ නෑ ඒක වැරදි කියලා කියන්න එපා. කෝ කියනවා? එහෙම කියන්නේ නෑ. මොකද ගම්මන් පිළ මැතුමා ඒ චෝදනාව පහුගිය රනිල් වික්‍රමසිංහ මැතුමාට සජිත් ප්‍රේමදාස මැතුමාලට පවරනවා එහෙම සටහනකුත් පත්‍රවල දැක්කා. මම දැක්කා ඊයේ දවසෙත් එතුමාම කියනවා අර ICC එකේ සල්ලි වලින් තමයි පිට්ටනිය හදන්නේ කියලා මේ මහර හෝමාගම පැත්තේ මේ හදන ලොකු ක්‍රීඩාංගනේ. අර මම දැක්ක ඔබත් සඳහන් කරනවා හිටපු ක්‍රීඩකයෝ අපේ රටේ කිව්වා මේ කොළඹ වටේම පිට්ටනි කීයක් තියෙනවද? අස්ගිරිය. ඊට පස්සේ අර සූර්යව ක්‍රීඩාංගණයෙන් එක මැච් එකයි පහුගිය අවුරුදු 3ටම ගහලා තියෙනවා. මේ අපේ රටේ පිට්ටනි වල ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. එහෙම තියෙද්දි මේ බොරුව කරනවන ජනතාවට ICC එක ඊයේ කියනවා අපි එහෙම එකක් දන්නෙත් නැහැ කියලා. ඉතින් අර මේ ඕනම බොරුවක් ඇත්තක් කරන්න උත්සාහ කරන කේවට්ටෝ ටිකක් ආණ්ඩුවේ ඉන්නවා. ඒ අතර එක්කෙනෙක් තමයි ඔය ඉතින් ගම්මන්පිල මහත්තයත් ආණ්ඩුව කරන ඕනම එකක් ඕන පැත්තකට දාලා මගහරින හදක වෙනුවට ආණ්ඩුවක් හැටියට මේ වෙලාවේ තමන්ගේ වගකීම හරියට ඉටු කරනවා නම් නේ. ඉස්සල්ලා කිව්වේ පෙට්‍රල් මිල සහනය තෙල් මිල වැඩිවීමේ සහනය දෙනවා පරිප්පු වලින් සැමන් වලින් කිව්වා. සැමන් 100යි පරිප්පු 65යි කිව්වා. දැන් පරිප්පු 170යි සැමන් 250යි. හැබැයි පෙට්‍රලුත් ඒ ගණන්මයි. ලෝක වෙළඳපළේ ඉතිහාසයේ පළවෙනි වතාවට පහුගිය අවුරුදු 30ටම තෙල් මිල මෙච්චර අඩු වුණේ. දැන් අර කන්ට්‍රැක්ට් වලින් වෙළඳපළේ තියෙනවා බිල ගනුදෙනු වෙන ආකාර දෙකක්. ගිවිසුම් හරහා තෙල් විකුණනකොට ඩොලර් 10ට විකුණන්නේ බැරල් එක. ඒතර අපිට භූමි තෙල් ලීටරයක් රුපියල් 28ට දුන්නාම අපේ දීවරය මුහුදු වෙනකොට ඔහුගේ වියදම 70%කින් බහිනවා. පෙට්‍රල් ලීටරේ රුපියල් 55ට දුන්නාම මෝටර් බයිසිකල යන ගොවියාගේ වියදම අඩු වෙනවා. සාමාන්‍ය කාර්යාලයට ජනතාවගේ වියදම අඩු වෙනවා. තෙල් මිල 104ට දෙන ඩීසල් රුපියල් 40ට දුන්නාම ප්‍රවාහන ගාස්තු අඩු වෙනවා. ඒකම කර්මාන්ත ශාලාවලට සහ විදුලි බල නිෂ්පාදනයට යන තෙල් මිල අඩු වුනහම විදුලි බිල අඩු වෙනවා. කර්මාන්ත ශාලාවල නිෂ්පාදන වියදම් අඩු වෙනවා. ආර්ථිකයට මේකේ වාසිය ගන්න ඕනේ. ආර්ථිකයට මේකේ වාසිය ගන්න දෙන්නේ නැතුව IOC එකට තව රුපියල් 5කින් වැඩි කරලා ලාභය වැඩි කර ගන්න ඉඩ දීලා තියෙනවා ආණ්ඩුව. ඉතින් ඒකයි කියන්නේ අපේ රටේ ආණ්ඩුව මේ ප්‍රමුඛතාවයන් මොනවාද කියලා අඳුනාගෙන නෙමෙයි වැඩ කරන්නේ. ඒ නිසා ආණ්ඩුව අර කබර ගොයා තල ගොයා කරගැනීමේ තීරියට නේද මේ වෙලාවේ තෙල් මිල වැඩි වුණාම කාට හරි පවර් ලයින් ද නම් ආණ්ඩුවක් ඕනේ නෑනේ. ආණ්ඩුව තියෙන ඒගොල්ලෝනේ. රනිල්ට හරි සජිත්ට හරි එහෙම නැත්නම් පහුගිය ආණ්ඩුවකට හරි කී කී ඉන්න එක නෙමෙයි ආණ්ඩුවේ වැඩේ. පහුගිය ආණ්ඩුව වැරදි කරා නම් මේ ආණ්ඩුව නිවැරදි කරන්න බෑ. පහුගිය ආණ්ඩුව කරපු වැරදි නිවැරදි කරන්න බෑ.
හැබැයි පහුගිය ආණ්ඩුව කරපු වැඩේ නිවැරදි කරන එක වෙනුවට කම්පැනි වලට ලාභ ගන්න ඉඩ දීලා නිශ්ශබ්ද වෙන ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා. දැන් ඔය විදිහට ලයිස්තුගත කරගෙන යනවා නම් අධ්‍යාපනයේ හා සෞඛ්‍යගෙන අර මහා පතරංගයේ වගේ දිගාරින්න පුළුවන් ප්‍රශ්න ගොඩක් ලංකාව ඇතුළේ තියෙනවා. අමුතුවෙන් කියන්න ඕන කාරණාවක් නෙවෙයි. අතට තව දෙයක් තියෙනවා. දැන් මේ කොරෝනා වසංගතයත් එක්ක රැකියා සම්බන්ධවත් අපි වෙනම ප්‍රශ්නයකට මුහුණ දෙමින් ඉන්නවා. වැටුප් සම්බන්ධවත් රටේ ජනතාව වෙනම ලොකු ගැටලුකාරී තත්වයකට ගමන් කරමින් ඉන්නවා. ඒකට මම දන්නේ නැහැ ප්‍රායෝගික තලයේ විසඳුම් තියනවාද කියන එක. රජයට මැදිහත් වුණත් විසඳන්නට පුළුවන්. ඒ අතර විදේශ ශ්‍රමිකයන් සම්බන්ධව ප්‍රශ්න තියෙනවා. මේ තුන ගැනම අපි ඔව් අපි ඔබ සඳහන් කළ වැදගත් කාරණයක් විශේෂයෙන් රාජ්‍ය සේවකයා පෞද්ගලික අංශයේ සේවකයා ඒ වගේම විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයා මේ අතරින් විශේෂ වෙන්නේ මැදපෙරදිග කලාපේ ඉන්න 115ක් පමණ අපේ ගෘහ සේවය සහ ඇඟලුම් කර්මාන්තශාලා ඇතුළු විවිධ රස්සාවලට ගියා අය. ඉතින් මේ අය පිළිබඳව අපේ රටේ දැක්ම මොකද්ද කියනවා නම් කුවෙට් වල මිනිස්සු කුවෙට් වලින්ම ගෙනලා දානකන් ආණ්ඩුවට බැරි වුණා නම් ගෙන්න ගන්න. කුවෙට් වල හිර වෙච්ච 14000ක් පමණ වෙන ජනතාව වීසා නැතුව ඉන්න අය කොලයක් නැතුව ඉන්න අය කුවෙට් වලින්ම කිව්වා දැන් අපි ගිහිල්ලා දාන්නම් රටවල වලින් අවසර අරන් දෙන්න කියලා. ආණ්ඩුවට බැරි වුණා මේ පහුගිය දවසක එයාපෝට් එකට ඇරලා නැත්තම් ඒගොල්ලෝ ප්ලේන් එකට නංගලා මෙහෙට ගෙනත් බස්සනකම් අපේ රටේ ආණ්ඩුවට එයා ගේන්නන්න බැරි වුණා. හැබැයි ඩිනාර ගෙනකම් බලන් ඉන්න රටක් අපි. කුවෙට් වලින් ඩිනාර ගෙනවද නැද්ද කියලා වෙලාවට බලන රටක් අපේ රට. අනිත් එක රාජ්‍ය සේවකයාගේ වැටුප. ඔබ සඳහන් කළා වගේ වැටුප් කපන යෝජනා දෙකක් ආවා. එකක් කලින් ආවා දිනක වැටුප දෙන්න කියලා. හැබැයි රාජ්‍ය සේවකයෝ කොටස් දෙකක් ඉන්නවා අපේ රටේ මේ වැටුප් පරිත්‍යාගය. ඊට පස්සේ පීබී ජයසුන්දර මහත්තයා කිව්වා මේ වැටුප් භාගයක් නෙමෙයි මුළු වැටුපම හරි රාජ්‍ය සේවකයෝ දුන්නට කමක් නැහැ කියලා. මේ අපේ රටේ රාජ්‍ය සේවකයන්ගෙන් 140ක් ලබන වැටුපෙන් ජීවත් වෙන්න බැරුව දුප්පත් රාජ්‍ය සේවකයෝ අපේ රටේ ඉන්නවා. ඉතුරු වෙන තව 140ක් විතර ගන්න පඩියෙන් 160ක්ම බැංකු වලටයි ලීසින් කම්පැනි වලටයි ගෙවනයි. මේ තමයි අපේ රාජ්‍ය සේවකයා. මම දැක්ක මේ ලංකාදීපේ වාර්තා කරනවා අද මුදල් අමාත්‍යාංශයේ බණ්ඩාගාලේ නිලධාරීන් මැයි වැටුපෙන් කොටසක් දෙති කියලා දැනට. ඔව් හරිනේ. අපේ රටේ රාජ්‍ය සේවයේ සකස් වෙලා තියෙන්නේ ඉහළට අනුකූලතාවයක් දක්වමින්. එහෙමනේ අපේ රටේ රාජ්‍ය සේවය. ඒතර ඉහළට අනුකූලතාවයක් දක්වනකොට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා අතිරේක ලේකම්වරු පඩි දෙනවා ටික ටික. ඒ කියනෝන අපිත් දුන්නා. හැබැයි ඒගොල්ලෝ පඩි දුන්නට ලක්ෂ දෙකක් ඉන්න ගුරුවරුන්ට පඩියක් දෙන්න කිව්වොත් එහෙම කොහොමද දෙන්නේ? සංවර්ධන නිලධාරීන් 50000ක් 60000ක් ඉන්න පඩිය දෙන්න කිව්වොත් කොහොමද දෙන්නේ? සමෘද්ධි නියාමකෙන් 40000ක් අතර ඉන්න පඩිය දෙන්න කිව්වොත් කොහොමද දෙන්නේ? CTB එකේ ඉන්න 40000ක් අතර පඩිය දෙන්න කිව්වොත් එහෙම කොහොමද දෙන්නේ? පඩිය දෙන්න පුළුවන් කීපදෙනෙක් ඉන්නේ? පඩි දෙකක් විතර ගන්න අයට පඩියෙන් භාගයක් දුන්නට කමක් නැහෙනේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ රාජ්‍ය සේවකයන්ගෙන් කොටස් දෙකක් ඉන්නවා කියලා මම කිව්වේ. කොටසක් ඉන්නවා පඩිය දෙන්න බැරි ඇත්තටම දුප්පත්. ඒ නිසා අමාරු. තව කොටසක් ඉන්නවා කීයක් හරි දෙන්න කැමති. දුන්නට සුවර නැහැනේ මේගොල්ලෝ මේක තොරකම් කරයිද කියලා විශ්වාසයි. ඒ නිසා දෙන්න කැමති කොටසක් ඉන්නවා. ඒ නිසා මේ රාජ්‍ය සේවකයාගේ වැටුප් කපන එක වගේම අනිත් පැත්තෙන් මේ පිළිබඳව නීති විරෝධී ලෙස වැටුප් කැපීමට අදාළව අපි ජාතික උසන්ති මධ්‍යස්ථානයේ මානව හිමිකම් කොමිෂන් පවා ගියා මේ බලහත්කාරයෙන් කපලා තියෙන දවසක පඩි. ඒවට අදාළව දෙවෙනි කාරණේ හැටියට මම මතු කරන්න ඕනේ. අපි ඉක්මනට මේ පෞද්ගලිකාංශයේ සේවකයන්ගේ කාරණේ විශේෂයෙන් නිෂ්පාදන ශේෂ්ත්‍රය අපි අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. අපේ රටේ රැකියා අවදානමක් ඇවිල්ලා තියෙනවා. අවුරුද්දට අඩු සේවකයෝ විශාල ප්‍රමාණයක් මේ වට ලක්ෂ 3කට පමණ රැකියා නැති කරලා තියෙනවා. වෙළඳ කලාප පෞද්ගලිකාංශයේ ආයතනවල කඩසාප්පු කාර්යාලවල රස්සා නැති වෙච්ච ඒවා තාම ගණනය කරලා නැහැ. මේ අය ලක්ෂ 20ක් පමණ ඉන්න ස්වයං රැකියා සහ ස්වේච්ඡාවෙන් රැකියා විවිධ කුඩා කුඩා ආයතනවල රැකියා කරන අය. ඉතින් මේකට උත්තරයක් වන්න ආණ්ඩුව අද වෙනකන් ගත්ත කිසිදු මැදිහත් වීමක් නැහැ. ඒ වෙනුවට ආණ්ඩුවත් උත්සාහ කරනවා පඩියෙන් භාගයක් කපා ගන්න කියලා කියන්නේ. හැබැයි ආණ්ඩුව කරන්න ඕනේ පඩිය කපන්න එපා රස්සාව තියලා තියන්න මාස 4ක් යනකම් අපි හරි පඩිය දෙන්නම් මිනිස්සුන්ගේ රස්සාව නැති කරන්න එපා කියලා කියන්නේ. හැබැයි අපේ රටේ කොරෝනා වලින් පස්සේ අද අපේ මිනිස්සුන්ට රස්සාව නැති වෙලා ආර්ථික කොරෝනාවකට ලක් වෙලා ඉන්නේ. ඒ නිසා ආණ්ඩුව පැත්තෙන් පෞද්ගලිකාංශයේ සහ නිෂ්පාදන ශේෂ්ත්‍රයේ රැකියා හිමීමට අදාළ උත්තරයක් ඕම නැයි. ඒ වගේම විදේශගත ශ්‍රමිකයන් හිර වෙලා ඉන්න අය කඩිනමින් එක්ක මේ රටට ගෙන්වා ගැනීමට අවශ්‍ය මැදිහත් වීම කරන්න මේ රටවල් එක්ක තානාපති කාර්යාලයක කටයුතු කරන්න ඕමනයි සහ නැවත නිෂ්පාදනය පටන් ගනිද්දී ආයතන පටන් ගනිද්දී රැකියා සුරක්ෂිත කරන්න ඒ සඳහා ආණ්ඩුව මැදිහත් වෙනවා කියන පොරොන්දුව පෞද්ගලිකාංශයට පොරොන්දුවක් හැටියට පමණක් නෙමෙයි ඒ සඳහා වෙච්ච උදව්වක් කරලා රස්සා නැති කරන්න එපා කියන කාරණේ කියන එකත් ආණ්ඩුවේ කාර්යභාරයක් විය යුතුයි කියලා විශ්වාසය තමයි අපි ඉන්නේ මේ වෙලාවේ. ඔව් ඔබ කී කාරණාවලට එකස් කිරීමකුත් සමගින් සම්බ ගන්න බලාපොරොත්තු වෙනවා මේ තරුණ පුවත්පතේ ඇතුළු පිටු වර්තාවක් කොරෝනා නිසා ඔබ කියු කාරණාවම සඳහන් වෙනවා මැද පෙරදිග කොටු වූ ශ්‍රී ලාංකිකයන් ගැන ආණ්ඩුව බලන්නේ නැහැ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව
महता नगन चोदना मिथन सदहा හොඳයිමනම් මේ අප ඉදිරිපත් කළ අදහස් මේ කියවුණු කාරණා කෙරෙහි අවධානය අදාළයිගේ යොමු වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි සමු ගන්නවා ඔබට ස්තුතිවන්ත වෙමි බොහොම ස්තුතියි ඔබ දෙවලටම යාලි අපි හෙට මුණ ගැහෙමු ඔබට සුබ දවසක්Video ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.